මේ ආවේ පිළිබඳව ආණ්ඩුවේ විපක්ෂයේ වීදෝදුවිය වීදාන්දමින් අදහස් දක්වන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂයේ උදවිය මේ ආයවැයට විරුද්ධව ඡන්දෙ දීම සඳහා දැන් සජිබේ කට්ටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ඊයේ අපි දැක්කා ඒගොල්ලෝ මාධ්‍ය තුලින් ආයවැයට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරන්න කටයුතු කරනවා කියලා. මේ වසර 74 කාල පරිච්ඡේදයේ තුල මේ බලයේ හිටපු හැම පක්ෂයක් විසින්ම ආයවැය ලේකන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ආයවැය ලේකන පිළිබඳව ගුණද සවිචනය කරලා තියෙනවා. හැබැයි ආයවැය ඉදිරිපත් කරාට පස්සේ මේ ආයවැය ලේකනයේ ඉදිරිපත් කරපු කරුණු නිසලස ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව රටේ නායකත්වයවත් මුදල් අමාත්‍යාංශයවත් පසු විපරම් කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් මෙවර ආයවැය විශේෂිත ලක්ෂණයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවන් ක්‍රියාවට නැම්මෙනවද නැද්ද කියලා අංශ දෙකකින් අධීක්ෂණය කරන්නට පියවර ගන්නවා. එකක් තමයි ජනාධිපතිතුමා යටතේ ජනාධිපති කාර්ය සාධක බලකායේ කොටසක් මේ අයවැය පිළිබඳව පසු විපරම් කරමින් එය ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාත්මක නොවන අංශ තියෙනවා නම් ඒවා මෙහෙවීම සඳහා ජනාධිපතිතුමාව දැනුවත් කිරීම සඳහා සහ අනෙකුත් අංශ දැනුවත් කිරීම සඳහා පියවර ගන්නවා. ඒ වගේම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මුදල් අමාත්‍යාංශයේ අයවැය කාර්යාලයක් ආරම්භ කිරීමට පියවර අරන් තියෙනවා. මේ අයවැය කාර්යාලය තුලින් අයවැය යෝජනා වලියේ ක්‍රියාත්මක භාවයත් යම්තරක හිර වෙනවද ක්‍රියාත්මක නොවනවද කියන පිළිබඳවත් නිරීක්ෂණය කරලා ඒ සඳහා පියවර ගැනීමට කටයුතු කරනවා. මේක ඉතාමත්ම හොඳ සාධනීය ලක්ෂණයක් මේ 74කට පස්සේ හරි මෙයානි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට ගැනීම. විශේෂයෙන්ම වේගෙන් දියුණු වෙච්ච මැලේසියාවෙන් රටවල් වලත් මෙවැනි ක්‍රම භාවිතා කරා ඒ ඍජුවම අගමැතිවරයා මසකට වරක් මේ අයවැය කාර්යාලයේ කණ්ඩායම හමු වෙලා මේක අයවැය ලේකනයේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව සොයා බැලීමට විපරම් කරන්නට කටයුතු කරලා තියෙනවා. අන්න ඒකත් එක්කලා මහතීර් මොහොමඩ් මැතිතුමාට එදා මැලේසියාව වේගෙන් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුණා කියන කාරණය අපි සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මේ අයවැය ලේකනත් එක්කලා රුපියල් බිලියන 576ක ප්‍රමාණයක් එකතුව බලපුවාම සමාජ සුපසාධනය සඳහා වෙන් කිරීමට පියවර අරන්දිනවා. අධ්‍යාපනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ළමා සංවර්ධන කටයුතු සඳහා වෙන්න පුළුවන්, නැත්නම් කාන්තා සංවර්ධන කටයුතු සඳහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශේෂයෙන්ම අද රටේ ලෝකෙත් මුණ දීලා තියෙන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මේ වැඩසටහන් වලට මේ තරම් විශාල මුදල් කන්දරාවක් වෙන් කිරීමට මේ අයවැය ලේකණෙන් පියවර අරන් තියෙනවා. එවැනි අයවැය ලේකණයකට විරුද්ධව මෙයනි බංකොලොත් වෙච්ච රටක එවැනි අයවැය ලේකණයක් ඉදිරිපත් කරපම ඒ අයවැය ලේකණයට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්නේ කුමන මතයක් කුමන අදහසක් කුමන පරමාර්ථයක් උඩද කියන එක අපිට ප්‍රශ්නයක් වෙනවා. මෙතන බලය ලබා ගැනීමද අවශ්‍ය, රටේ ජනතාවගේ බඩගින්නේ නැති කිරීමද අත්‍යවශ්‍ය කාරණේ කියන එක විපක්ෂිතාම තේරුම් අරගෙන නැවතීම මේ රටට අභාග්‍යයට හේතුවක් වෙලා තියෙනවා. මේ 56 බෙදුනට පස්සේ එතන ඉඳලා ඇති කරගත්ත මේ බෙදිල්ල මේ විරුද්ධ පක්ෂයේ විරුද්ධයි ආණ්ඩු පක්ෂයේ පක්ෂයි මේ සිස්ටම් එක විනාශ කරන්න කියලා තමයි අරගලෙනුත් රටේ ජනතාව එළියට ඇවිල්ලා කිව්වේ සිස්ටම් චේන්ජ්. එහෙනම් දැන් එමුනා පාර්ලිමේන්තුවේ ඉන්නව 225 දෙනාගේ සමාජිකෙන් මේ සිස්ටම් චේන්ජ් එකට සූදානම්ද නැද්ද කියන එක මේ අවලැකෙන්නේ මේ ඡන්දයත් එක්කලම අපිට දකින්නට කියන්නට පුළුවන්කම ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ මිත්‍රවරුනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විනාශ කරේ ඒ පොජන පෙරමුණේ ඇති කරගත්තා වූ බලය ලබා ගැනීමට සාකස් කරගත්තා වූ වියත්මග සංවිධානය. ඒ වියත්මගෙන් තමයි හිටපු ජනාධිපතිතුමාට දේශපාලන නියෝජිතෙන්ට වඩා උපදෙස් දෙන්නයි මෙහෙවන්නයි කටයුතු කරේ. එතන සුවිශේෂී චරිතයක් තමයි ලලිත සිරි ගුණරුවන් මහත්මයා. ඒ ලලිත සිරි ගුණරුවන් මහත්මයා මට මතකයි ඒ දවස්වල සමාජ මාධ්‍යෙත් මාධ්‍ය තුලත් නිතර සංසාරණය වෙච්ච කාර්යය අර ලයිට් රේල්වේ එක එහෙම නැත්නම් සැහැල්ලු දුම්රිය මාර්ගය නැත්නම් දුම්රිය වැඩසටහන. ඒ වගේම කැලණි වැලි දුම්රිය මාර්ග දැන් කැලණි වැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම ඒ දෙපස පදිංචි වෙලා ඉන්න සැන්ටිස් වල පදිංචි වෙලා ඉන්න පදිංචිකරුවන් ඉවත් කරලා ඒගොල්ලන්ට පහසුකම් සහිත නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම
mekhalnu yali dumri marga pulul kiri mat kala samvidhane kala netam me wada saranta adulath kala thiyuna e wage ma me dumriya udesaha daval hawasa karyala welawan wenakota wedi dumri pramanayak kolama kotuwa dakka netham kolama dakka athul wenawa e wage kolamin pitenawa me awasthawedi loku marga tadabadayak athi wenawa me marga tadabadaya thiyenoda dumriya udingena dumriya margaya harigasanna giyama meka viruddhawa dadi lesa vivechanaya karapu mahathmaya thamai me lalitha siri gunaruwan mahathmaya e wage me me light railway wedatharahanedi ඒක සම්බන්ධව මේ බඩු ගෙනියන කන්ටේනර් ගෙනියන්න බෑ කියලා ඉවරලා මේ ලල්තගුණ සිරි ගුණරුවන් දැඩි විවේචනයක් එල්ල කරා. ඉතින් මේක කන්ටේනර් රදින මාර්ගයක් නෙමෙයි කන්ටේනර් රදින්න වෙනම මාර්ග තියෙනවා. මේ බඩු අදින මෙතන ලයිට් රේල් මේක මගී පහසුව තම විශේෂයෙන් බැලුවේ. නමුත් මගී පහසුව ගැන බැලුවත් මේ ව්‍යාපෘතියේ භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නට පියවර ආරම්භ වුණා. මෙන්න මේ මතවාදයක් ඇති කරා kauda Gotabaya Rajapaksa mahathayage oluwata me Lalitha Gunasiri Gunaruwan me aviyathmaga nemei me ayilla apathmagakama yana minihek me manussaya edai karapu wede nisa tamai jaika sambandha vela apata labala dila thibuna e anugrahaya nathu giye e wage me viyapruthiya nawathanna siddune e viyapruthiya nawathanna siduwima nisa rajayagatha thinduwa nisa aasiyana samvardhana bankuwata Japan samagamata අතිවිශාල මුදලක් අපිට ආපහු ගෙවන්නට සිද්ධ වුණා. එහෙනම් මෙයා වියතෙද්ද අපතෙද්ද කියන එක ඕනම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. රටර යහපතක් කරා නම් උගතෙක් වෙන්න පුළුවන් වියතෙක් වෙන්න පුළුවන්. රටර අයහපතක් වෙන්න කටයුතු කරා නම් උගත්කමට මුවා වෙලා කරන අපත වැඩ කරන මිනිසුන් අපතේ මිස වියත් වෙන්න පුළුවන් කමක් නැහැ. රටර ආදරය කරන මිනිසු වෙන්න බෑ. ඉතින් මෙන්න මේ තත්ත්වයන් එක්කලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව විනාශ කෙරුවා වගේම නැවත මේ ගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදින්ගේ සංවිධානය කියන නමකින් පෙනෙසිටීමෙන් නැවතත් මේ රටර විනාශයක් කරන්න හදන. මේ උගත්තු කියලා එනවා වියත්තු කියලා එනවා. දැන් මේ රටේ දේශපාලඥයන්ට තමයි රටේ ජනතාව වැඩි හරියක් බයින්නේ. දේශපාලඥය හොරු දේශපාලඥය කෙරුවේ නැහැ කියලා. එහෙනම් 74ක අවුරුදු කාල පරිච්ඡේදය තුළ දේශපාලඥය කෙරුවේ නැත්නම් රාජ්‍ය නිලධාරින් හරියට හිටියද නැත්නම් රාජ්‍ය නිලධාරින් හරියට කරලා තියෙන්න බෑ. එහෙනම් මෙතන බොහොම පැහැදිලි මේ මෙයානේ ආකල්පයක් තමයි මේ රටේ ජනතාව තුළ තියෙන රාජ්‍ය සේවය තුල තියෙනෙත් ඒකයි ජනතාව තුල තියෙනෙත් ඒකයි හැම එකෙම වංගු දාලා බේරෙන්නේ කොහමද හොරකම් කරන්නේ වංචාව කරන්නේ කොහොමද කියලා පියුමති මගේ කේස් එක තිල්නි පියු මාලිගේ පමණක් නෙමෙයි දැන් මේ කාල පරිච්ඡේදද ඒ වගේ මාලිලා කීයක් කෝටි ගණන් වංචා කරන සිද්ධින් එලිදරව් වෙලා තිනවා අද දිනපත පුවත්පත් විස්තර ටික බලන ගත්තොත් රූපන් නාලිකාවල උදේ පැය භාගයේ මූලික යන ප්‍රවෘත්ති ටික ඔක්කොම ටික වංචා දූෂණ අක්‍රමිකතා මේ සොරකම් සම්බන්ධව එනම් මේ රටේ ආකල්පය ජනතාවගේ වැඩි ආකල්පය තියලා තියෙන්නේ බෞතරයකගේ වංචාව දූෂණේ හොරකම සම්බන්ධ. ඉතින් හැමෝම වැඩි බෞතරයක් දැන් හොරකමේ ජීවත් වෙන උත්සාහ කරනවා. මේක දැන් වංචාකරුවන්ගේ දේශයක් බවට පරිවර්තන වෙලා තියෙනවා මේ කාලාන්තරයක් තිස්සේ මේක ඇවිල්ලා. ඉතින් මේක වෙනස් කරන්න මේ ආකල්ප වෙනස් කරන්න ඕන. වර්තමාන ජනාධිපතිතුමා සිස්ටම් එක චේන්ජ් කරන්න. මේක වෙනස් කරන්න තමයි මේ පියවර ගන්න. දැන් සමහරුන්ට ඉක්මනින් ඕන වෙලා තියෙන ඡන්දය. මොකක් සඳහාද? මේ රටේ සංදයක් පවත්වන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් තියෙනවද? රටේ මුදල් තියෙනවද? මම මේකට පෙරත් කිව්වා පළාත් පාලන ඡන්දය තියන්න ගියොත් අපේ මන්ත්‍රීවරු සභිකයෙන්පත් වෙන්නේ 8000යි. නමුත් 80000කට වඩා ආයුධම් කරුවන් ඉදිරිපත් වෙන නැත්නම් තරම් කරුවන් ඉදිරිපත් වෙයි අපේක්ෂකේ. අපේක්ෂකේ 80000ක ඉදිරිපත් වුණොත් එක්කෙනෙකුට සතියකට පෙට්‍රල් ලීටර 20 ගන්න තියෙන වෙලාවත් ඒ 80000යි වැඩි කරා නම් පෙට්‍රල් ලීටර 20 එහෙනම් මේ රටේ දැන් බොරතල් නැව ගිරලා බා ගන්න බැරි තැන අපි ඉන්නවා. එතකොට එවැනි තත්ත්වයක් තියෙද්දී මොන තරම් අපහසුතාවයකට ජනතාව පත් වෙනවද? ඉතින් හිතන්නට ඕන දේශපාලන නායකයෝ ජනතාව ජීවත් කරවනවද මැතිවරණ පවත්වනවද කියලා ඔච්චර හිතන් තියෙනවා. බඩගින්නට විසඳුමක් දෙනවද නැත්නම් මැතිවරණ පවත්වනවද කියලා බඩගින්නට මැතිවරණ දෙනවද කියලා. මැතිවරණ පැවැත්මට එක්සත් ජාතිපක්ෂය කිසිදාක බයලත් නැහැ. අපි ජයග්‍රහණේ පරාජයෝ දෙකම අපි හොඳට විඳලක් තියෙනවා. විඳින්නත් අපිට පුළුවන්කම තියෙනවා. ඒක ගැන කලබලෙකුත් නැහැ. සාංකාවකුත් නැහැ. නමුත් අද මේ රටේ මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ දැන් එන නීතිමය තත්ත්වයක් එක්කලා මැතිවරණයක් තියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. 12th මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන පුද්ගලික മന്ത്രി යෝජනාව. ඒ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන පළාත් පාලන ආයතන වලට තරුණ අපේක්ෂකයන්ගේ නැත්නම් තරුණ මන්ත්‍රීවරු සංඛ්‍යාව 125ක දායකත්වයක් ලබා දිය යුතුයි කියලා. ඒ වගේම අපි මේට කලින් යහපාලන ආණ්ඩුවේලාවේ ගරුවරණ නිර්මසිංහ මහත්මයා අගමැතිවරයා වශයෙන් ඉන්න කාලේ
එතුමයි කමිටුවේ සභාපතිවරයා වශයෙන් ඉඳද්දී නීතියක් ගෙනාවා, යෝජනාව ගෙනලා ස්ථිර කරගෙන පාර්ලිමේන්තුව වල නීතියක් ගෙනාවා. කාන්තා නියෝජනයේ 25% කළ යුතුයි මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැත්නම් 12 මන්ත්‍රීතුමා යෝජනා කරලා තියෙන්නේ මේ කාන්තා නියෝජන 25ට අමතරව තරුණ මේ දායකත්වය මන්ත්‍රී සංඛ්‍යාව 25% වේ යුතුයි කියලා. පාර්ලිමේන්තුවට මේ පුද්ගලික මන්ත්‍රී යෝජනාව ගෙනාවාම මේ යෝජනාවට එරෙහි කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කරුණු කියන්නට ඕන. දැන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කරුණු කියන්න නඩුගොනු කරන්න තියෙන කාල පෙත්තම් ගොනු කරන්න තියෙන කාල පරිච්ඡේදයද දැන් අවසානයි. දැන් එහෙනම් ආපහු එකක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේක පාර්ලිමේන්තුවේ මේ සභාගත වෙලා තියෙන්නේ. මේ සභාගත වෙච්ච එක දැන් අපිට අහකට දාලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එහෙනම් දැන් පළාත් පාලන මැතිවරණය පවත්වන්න නම් හිටපු මැතිවරණ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙනා වූ ඩිලිමිටේෂන් කමිටි එක නැත්නම් කොට්ටාස නිර්ණ කමිටු වාර්තාවට අමතරව දැන් මේ 12 මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දැන්ට පාර්ලිමේන්තුව ගත නැත්නම් සභාගත වෙලා තිබෙනා වූ 25%ේ තරුණ දායකත්වයේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ දෙක විසඳගන්නේ නැතුව දැන් මැතිවරණකට යන්න පුළුවන් කමක් නැහැ. එන පළාත් පාලන මැතිවරණයක් තියනවාද බඩගින්න දෙනවද කියලා ඇහුවේ මම ඒකයි. එලාට මේ නීතිමය තත්ත්වයන් උඩ මැතිවරණයකට යාම නෙවෙයි තියෙන්නේ. එහෙනම් මේ නීතිමය තත්ත්වය පාර්ලිමේන්තුව තුළ පළමුව විසඳාගත යුතුව තියනවා පළාත් පාලන මැතිවරණයකට යනවා. දැන් පළාත් පාලන මැතිවරණ තියන්න හදිසිය තියෙන්නේ. දැන් මේ පළාත් පාලන මැතිවරණ ගත්තත් පළාත් පාලන ආයතනනොත් බහුතරයක්ම හොර ගුහාවල්. සභාපතිගේ ඉඳලා කණ්ඩායම බලන්නේ දැන් ඒක අර 10% 100% කොමිස් එක කියන එක පොඩි දැන ඉඳලා ලොකු දැනට එනකම් සභා එකත් සමාජගත වෙලා ඉවරයි. දැන් මෙතන රාජ්‍ය නිලධාර මේකට රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වයක් තියෙනවා. දැන් පහුගිය දවස්වල ආණ්ඩුකාරතුමන්ලා විසින් සමහර පළාත් පාලන ආයතනවල නිලධාරීන් මාරු කරන්න කටයුතු කරා. ඒක පළාත් පාලන ආයතනයකින් වෙනත් පළාත් පාලන ආයතනවල මේ විදිහට මාරු කරන්න. මාරු කරන්න කටයුතු කරපුවාම නගරාධිපතිවරු මන්ත්‍රි සභාපතිවරු කතා කරලා කිව්වේ මේ නිලධාරී තුන්දෙනා ගියොත් නම් සභාව ගෙනිහිල්ලා ඉවරයි. අපි මාර වැඩක් වෙන්නේ අපේ කොන්ද කැඩුවා වගේ වැඩක් වෙන්නේ කියලා. ඉතින් හැබැයි ඒ තර්කේ තර තන හිර වෙන්නේ නැතුව අපිටත් කතා කරා සභාපතිලා මේ නගරාධිපතිලා. ඉතින් අපි ආණ්ඩුකාරතුමන්ලත් එක්ක මේ ගැන කතා කරපුවා. ආණ්ඩුකාරතුමන්ලා මෙන්න මේ ඇති වෙන සත්‍ය මේකයි කියන එක එතුමා අවබෝධය කරගෙන ආණ්ඩුකාරවරුන් තනන. දැන් කෙසේ හෝ මේ ස්ථාන මාරුවෙන් ටික ක්‍රියාත්මක වුණා. දැන් මේ ස්ථාන මාරුන් ක්‍රියාත්මක වුණාට පස්සේ සභාවවල වැඩ නැතිලා තියනවද? නැහැ, සභාවවල වැඩ නැවතිලා නැහැ. දැන් සභා ටික ඒ විදිහම ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සභාපතිතුමන්ලා හෝ නිලධාරී අර එකතු වෙලා මෙතන ගේම් එකක් ගහගෙන ගියා. ඒ ගේම් එකට ප්‍රශ්නයක් වුණා. මෙතනලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ පළාත් පාලන ආයතනොත් බහුතරයක් හොර ගුහා බවට පත් වෙලා ඉවරයි. ඒක නිසා තමයි මේ දැන් අනිත් අයට තණ්හාව ආසා ඇති වෙලා තියෙන්නේ ඉක්මනින් පළාත් පාලන මැතිවරණයට යන්න කියලා. ඉතින් මේ තියෙන தத்துவය අනුව අපිට පේන්නේ ඉක්මනින් පළාත් පාලන මැතිවරණයට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා පළවෙනියට කරන්න තියෙන්නේ රටේ ආර්ථිකය ගොඩනගන එක, දෙවෙනියට රටේ සමගිය ඇතිකරන එක, නීති ක්‍රියාත්මක කරන එක, තුන්වෙනියට මැතිවරණ පෝලිමක්ම දීලා මැතිවරණ පිපාසයෙන් කෑ ගහන කට්ටියට ඒකේ පරාජයම සුවසේ භුක්ති විඳින කෙනෙකුට අවකාශය සලසලා දෙන එකයි ඊළඟට කරන්න තියෙන්නේ. ඉතින් ආණ්ඩුව මේකට පසුබට වෙන්නේ නැහැ. අවශ්‍ය අවස්ථාව වෙන ඒක කරන්නට සූදානම්. ඒ වගේම මම මතක් කරන්න ඕන ඊයේ ටෙලිකොම් ආයතනයේ වෘත්ති සමිති කණ්ඩායම් ගිහිල්ලා ඉවරලා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඒගොල්ලෝ කිව්වා අද අරුණ පුවත්පතේ මේ පිළිබඳව ප්‍රවෘත්තිය පළ කරලා තිබුණා. සිරිපතේ ටෙලිකොම් බිල 4,00,000 පණී කියලා. හිඟ මුදල් 2016 සිට මේ දක්වා ගෙවලා නැහැ කියලා. මම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් වගකීමෙන් කියනවා, මම ඒගොල්ලන්ට අභියෝග කරනවා, අපි යම් මුදලක් ගෙවන්නට තියෙනවා. ඒ මුදල ගෙවන්න තියෙන්නේ මේ පසුගිය දවස්වල අපේ බිල් දෙකක් තව ගෙවන්න තියෙනවා. අපි නිසි පරිදි බිල් දෙක ගෙවන්නවිලා තියෙනවා. ඒ බිල් දෙක අපිට ගන්න තියෙන 25,770 එක බිලක් අපි ගෙවන්න තියෙනවා. ඒ අපි නිතිවතා ගෙවනවා. ඊළඟ බිල අපි ගෙවන්න තියෙනවා 164,764 බිලක් ගෙවන්න තියෙනවා. ඒකේ තමයි අපිට තියෙන අන්තර්ජාල පහසුකම්, ඒ වගේම දුරකථන සම්බන්ධකම්, ඒ තියෙන දුරකථන අංක කීපේ අපි මේ බිල ගෙවන්න දෙනවා. අපි මෙතෙක් අපේ නිතිපතා අපි බිල් ටික අපි ගෙවලා දෙනවා. මේ බිල් ටිකට විතරයි ගෙවන්න තියෙන්නේ. මේ බිල ගෙවන්න තියෙන්නේ මේක ඇරියස් නෙමෙයි, මේ ප්‍රමාද වෙලා නැහැ. මේ බිල් ටිකත් හෙටන්ද වෙනකොට අපි මේ ෂෙඩියුල් එකේදී ගෙවන්න තියෙන බිල් ටික. ඉතින් ටෙලිකොම් සේවක සංගමේ ඒගොල්ලන්ට
මේ ආයතන වල තාමත් අයිස් ගගහ බුදිය බුදිය නිකං කකා ඉන්න ඕන නම් ඒකට වෙනම ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ මෙතන තියෙන්නේ මේකට සිරිකොතරවත් එක්සත් ජාතික පක්ෂයටත් මට ගන්න සූදානම් විය තුන්නේ සිරිකොත මහලේකම්ගේ නමින් තියෙන දුරකතන විතර අපි සිරිකොත විදියට අපිට පිළිගන්නේ අපි වගේම වරදිනේ මෙතන යන එන කෙනේ සිරිකොත ඇඩ්‍රස් එක දීලා ටෙලිෆෝන් නම්බර් එක අරගෙන තියෙනවා නම් ඒ ටෙලිෆෝන් එක අපේ account එකට දාන්න හදනවා නම් හරි ඒගොල්ලන්ගේ බිලක් තියෙනවා නම් ඒක කරුණා කරලා ඒගොල්ලෝ බලා ගන්නට ඕන ඒ ටෙලිෆෝන් එක සපේපු කට්ටියයි ටෙලිෆෝන් පාවිච්චි කරපු කට්ටියයි මෙතන යම් කෙනෙක් එවැනි දෙයක් කරලා තියෙනවා නම් බිල ගෙවලා නැත්තම් මෙච්චර කීව කීව ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන්න ඕනේ මාධ්‍ය සාකච්ඡා තියෙන්න ඕනේ නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළන්නේ මෙන්න මේ පුද්ගලයන්ට විරුද්ධ නඩු බවරන්න එවෙන්ටලි දුර්ගතන අරගත්ත පහසුකම් අරගත්ත කෙනෙක් කියනවනම් මම වගකීමෙන් කියනවා මහලේකම්වරයා විදිහට මේ පක්ෂයේ අපි ටෙලිෆෝන් නඩුව දැටෙන්නවත් අපි බිල් තියන්නවත් වතුරටවත් දුරකතනටවත් ලයිට් බිල්ටවත් අපි පොලු තියන්න බිල් තියන්න කටයුතු කරලා නැහැ සමහර වෙලාවට යම් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා ඒත් අපි ගෙවලා තියෙනවා දැන් දැන්ටත් තියෙන්නේ නිශ්චිත මේ කාල පරිච්ඡේදයේ බිල් හැරෙන්නට පරණ ඇරියසයක් අපි ළඟ නැහැ කියලා මම මේ ડોකියුමන්ට්ස් එක්කලා ඔප්පු කරලා කියනවා ඒ නිසා ටෙලිකොම් සේවක සංගමයට මම කියනවා අවිචාරාත්මක කටයුතු කරන්න බෑ දුන්න කෙනෙකුට තියෙනවා නම් පක්ෂ නම විකුණලා ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයන් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා සුහද සිතින් ඒගොල්ලන්ට දැනුම් දෙනවා බොහොම ස්තුතියි ඇත්තටම හිරිගිතයි ලැජ්ජයි අප්‍රසන්නයි උදේට මේවා ටික දකින්නකොට රාජ්‍ය ආයතනවල විතරක් නෙමෙයි පෞද්ගලික අන්තත් මේ දැන් වංචනික කටයුතු වල බරපතල විදියට මේ ලංකාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ කාර්යාල දාගෙන ලක්ෂ 15 16 මාසික කුලී ගෙවාගෙන මේ වංචනික ක්‍රියාවල ඉදිරියට ඉන්නේ දැන් මේක වෙනස් කරන්න ඕන තමයි මේ සිස්ටම් චේන්ජ් දැන් අපි පහුගිය කාලේ බලනකොට යහපාලන ආණ්ඩුවේ වෙලාවේ ව්‍යවස්ථාදායක සභාව සහ කොමිෂන් සභාව ටික ඇති කරා ඒ කොමිෂන් සභාව ටික ඇති කර ඒක ස්වාධීන කොමිෂන් සභාවයි දැන් දැන් මේවර දැන් 22 වෙනි සංශෝධනය ගෙනල්ලා ඉවරලා ස්වාධීන කොමිෂන් සභාව ඇති කරනකොට තවත් එකක් වැඩි කරා විගණන කොමිෂමත් ඇති කරන්න කටයුතු කරලා තියෙනවා දැන් කොමිෂන් සභාව ටික වෙනපත් කරන්න තියෙනවා මේ කොමිෂන් සභාව ටික පත් කරනකොට ඒගොල්ලන්ට ස්වාධීනව කටයුතු කරන්න ඕන ජනාධිපතිවරයාට අවශ්‍යතාවය නැහැ හොරගම් කරන්නවත් හොරු ආරක්ෂා කරන්නවත් එහෙනම් ඒවා වළක්වා ගැනීම සඳහා තමයි විගණන කොමිෂම ක්‍රියාත්මක කිරීම සඳහා අපි උත්සාහය කෙරේ නිලතලවලට පත් වුණාම නිලතලවල පත් වෙන කට්ටිය දැනගන්න ඕන තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරන වැඩ කටයුතු කරන්න. සෙල්ලම් කර කර ඉන පිරිමි ළමයෙක් වගේ නෙමෙයි පැවිදි ජීවිතයට පත් වෙද්දී සාමාන්‍ය හාමුදුරුවෝ. සාමාන්‍ය හාමුදුරුවන් වගේ නෙමෙයි උපසම්පදා වෙච්ච හාමුදුරුවෝ. එහෙනම් ටිකෙන් ටික පාලනය ආරක්ෂා වීම කරන්න. අපිට නිකන් ඉන්නකොට ඕන දේවල් කරන්න පුළුවන්. අපි යම් තනතුරු කර ඉන්නකොට ඒ තනතුරේ ගෞරවය ආරක්ෂා කරනකොට වැඩ කරන්නට ඕන. ඉතින් ඒ මම දැක්කයි කොමිසමේ සභාපතිතුමා ප්‍රකාශයක් දීලා තියෙනවා මොකද සද්දයක් ඇහෙනකොට කයකෝ ගහන සද්දයක් ඇහුණා ඒකට ගියා කියලා. ඉතින් එතුමා ඒ යන්නේ දේවල් බලන්න යන්න ඕන පොලිසියෙන් දාරේ කොසෙන් වැඩ කටයුතු කරගුවා. මේ කාලේ කොමුණ හේතුවකට ගියාද කියන එක තම ප්‍රශ්නයක් තමයි. දැන් මේ ඔබතුමා මේ ඡන්දය ගැන ප්‍රකාශයක් කළානේ. හැබැයි අපි දැක්ක ඊ දවසේ පොහොට්ටුවේ තිබ්බ මාධ්‍ය හමුවේදී පොහොට්ටුවේ ලේකම්වරයා කියනවා අපි ඡන්දට ලෑසි. හෙට වුණත් ඡන්ද තියන්න. අපි තමයි මුලින්ම ඡන්ද ඉල්ලුවේ. ඒ කියන්නේ දැන් පොහොට්ටුවත් ඡන්ද ඉල්ලනවා, සමගි ජන බලවේගයත් ඉල්ලනවා, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂ ඔක්කොම ඡන්ද ඉල්ලනවා. මේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයාද මේ ඡන්ද තියන්න නැතුව ඉන්නේ. අපි ඡන්දට ලෑසි. ඡන්දට අපි බයක් නැහැ. CMP කවදා ඡන්ද බය වුන්නේ නැහැ. අපි අන්තිම වැටලන වැටනේ 20යි 20. ඒකටත් අපි ඡන්දෙට මුණ දුන්නා නේ 10 දිනකට ඉතුරුලා 18 දිනකට ඉතුරුලා අපි ඡන්දෙට මුණ දුන්නා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ ජන මේ ඔය ඡන්දෙ ඉල්ලන කට්ටියටම නේද ගෝඨාභය මහත්තයාට බෑ කියලා මේ වගකීම් බාර ගන්න කිව්වේ. ඔය ඡන්දෙ ඉල්ලන මහතුරු ඇයි මේ වගකීම් බාර ගත්තේ නැද්ද? මේ ආයවැය හොඳ නැත්තම් මේට වඩා හොඳ ආයවැයක් ඉදිරිපත් කරන්න තිබුණා නේ ඡන්දෙ ඉල්ලන මහතුරුන්. ඇයි ඡන්දෙ ඉල්ලන මහතුරු එදා මේ වගකීම් බාර ගන්න කෙනාට පැනලා දිව්වේ? ඇයි පස්සේ ලියුම් ලියලා දෙන්නේ? ඇයි සේනා සෙන්පතිතුමා මේකට බාර ගන්න කෙනාට කොන්දේසි දදා හිටියේ?
ඉතින් මේක බාර ගන්න තිබුණානේ වර්තමාන ජනාධිපතිවරයා මේකේ ගැඹුර දන්නවා බංකොලොත් රාජ්‍ය නිකන් හිතන්නකෝ බංකොලොත් රාජ්‍යයක ওই අනම්මනම් සෙල්ලම් වලට වියදම් කරන්න පුළුවන්ද දැන් පළාත් පාලන ඡන්දයන් නොතිබ්බා කියලා පළාත් සභාව නොතිබ්බා කියලා දැන් ලංකාව කඩමැටලා තියනවාද දැන් මේ ඡන්ද පළාත් සභාව ඡන්දේ ප්‍රමාද වෙලා තියනවා කියලාද මේ රටේ ආර්ථිකය කඩමැටන රට බංකොලොත්තුනේ දැන් මේ පළාත් පාලන ඡන්දේ මේ 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 තියන්න බැරි වෙයි කියලාද මේ රට බංකොලොත් වෙන්නේ ඒව කරලා නෙමෙයි බංකොලොත් කරලා තියෙන්නේ දැන් විසඳන්න තියෙන්නේ රටේ බංකොලොත් භාවයේද විසඳන්න තියෙන්නේ මේක ඉතින් ඔය ඡන්දෙල්ල තියන්න ඕන කියන කට්ටිය හදිසිය ඡන්ද වලට හදිසිය තියෙන කට්ටිය මේ ආර්ථිකය හදන්න හදිසි වෙන්නකෝ රටේ මිනිස්සු ජීවත් කරවීම සඳහා හදිසි වෙන්නකෝ ඒක නෑ දැන් මේ බැසිල් රාජපක්ෂ මැතිතුමත් දිවයිනට ආවා දැන් ඔවුන් කියනවා අපි නැවත ප්‍රතිසංවාදානය වෙනවා ගමට යනවා ගම හදනවා ඉතින් මේක දැන් මේ ජනාධිපතිතුමාටත් අභියෝගයක් වෙන්නේ නැති වෙයි දැන් මේ ජනාධිපතිතුමා පත් කරගත්තේ toy කණ්ඩායම මේ කණ්ඩායම ඡන්දයක් ඉල්ලනවා ජනාධිපතිතුමා වෙනම ගමනක් යනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වලා තියෙනවා. එතන රනිල් වික්‍රමසිංහ මහතාට දුර කාලයේ ජනාධිපතිවරයා විදිහට වැඩ කටයුතු කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ව්‍යවස්ථාව ඒක නීති. දැන් ඇමතිකම් දෙන්නේ කවද්ද? තාම කියන්නේ බාලගිරි දෝෂේ වගේ. ඇමතිකම් දෙන්නේ පාර්ලිමේන්තුවට තීරණපත් වුණාට පස්සේ අපි පාර්ලිමේන්තුවේ නැතුව අපට ඇමතිකම් දෙන්න බෑ. නෑ තව 10 දෙනෙක් පත් කරනවා කියලා තියෙනවා. ඒක ආණ්ඩුවේ වැඩක් නෑ අපි බලමු මේක අපි ද පක්ෂයට කරගෙන යන්නේ